කිසියම් කෙනෙක් අතින් වරදක් වුණාම ඔහුගේ මුළු ජීවිතයටම එයින් දමා ගැසීම තරම් ම්ලේච්ඡ ක්‍රියාවක් තියෙනවද කියන එක තමයි මම පෞගිය කාලේ කල්පනා කළේ. ඒ දවස් තුනේම මම දැක්කේ එකම විදියට ඉන්න ජැක්සන් ඇන්තනි. ඇත්තට මේක බලන්න අමාරු දර්ශනයක්. සජීවිත බලය පැවතිය යුත්තේ අධිරාජයා තුල නොවේ. බලය පැවතිය යුත්තේ අධිරාජ්‍ය තුලයි. ඒ ප්‍රබල යෙදුමේ ගෞරවය සම්පූර්ණයෙන් හිමි වෙන්නේ ජැක්සන් ඇන්තනිට. මොකද මේ නවකතාව ආනන්ද අබේනායකින් මම අතරගත්තට පස්සේ මම ඒ අයිතිය ලබා ගන්නකොටම මම තීරණය කළා තිබුණා මේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජැක්සන් ඇන්තනි කියලා. කැරලිකාරගේ චරිතය රඟපාන්නේ හේමා රණසිංහ කියලා. ඊළඟට මට තියෙන අභියෝගය තමයි කවුද මේ නවකතාවෙන් තිර නාටකයක් රචනා කරන්න කියලා. මට ජැක්සන් මම බොහෝ කාලයක් ජැක්සන් සමග තිබිච්ච කිට්ටු ඇසුර නිසා ඔහුගේ ඥාන මණ්ඩලය ඔහුගේ දැනුම් පරාසය ගැන මට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා. මම ක්ෂණිකව තීරණය කළා මේ නවකතාවේ තිරනාටකය සහ තිරනාටක පමණක් නෙමේ තිරනාටකය සහ සංවාද රචනය මම පවරන්නේ ජැක්සන් ඇන්තනිට කියලා. මේ චිත්‍රපටයේ තිබෙන සංවාද වලින් 90%ක්ම ජැක්සන්ගේ. සයිමන්ගේ සංවාද තියෙන්නේ 10%. ඒක නිසා ඔබ කිව් ඔය ප්‍රබල දෙබස් කණ්ඩේ ගෞරවය මම ජැක්සන් ඇන්තනිට පිරිනමනවා. ජනතාව තෘප්තිමත් නම් ඒ රාජ්‍ය පවතීවි. ජනතා නුරුස්නාවයි විප්ලවය කැඳවන්නේ. මේ චිත්‍රපටයේ ශිරසාගරයේ දවස් 45ක් රූගත කිරීම කරලා තවත් දවස් ගණනාවක් දෙබස් කැවීම කරලා ඔහු මෙහි තිරනාටක රචකයා සහ දෙබස් රචකයා නිසා ඔහු මා සමග එකට ඉඳගෙන මෙහි සංස්කරණ මැදිරියේ දවස් 20ක් 25ක් සමග මාත් සමග ඉඳලා ඔහු අතවනලා සමු අරගෙන ගියේ. මම චිත්‍රපටය බලන්න එනවා, මං සිංහ බව ෂූටින් වලට යනවා, මං චිත්‍රපටය බලන්න එනවා කියලා කියාගෙන ඒ තමයි අන්තිම වචන. ඒක නිසා ඔහුට මේ චිත්‍රපටයේ අවසාන පිටපත බලන්න බැරි වුණා. ජූලයි 2 වෙනිදා ඔහු මේ ඛේදජනක ඉරණමට මුණ දුන්නා. ඊට පස්සේ මම දවස් 3ක් ගියා රෝහලට ඔව බලන්න. ඒ දවස් 3ේම මම දැක්කේ එකම විදියට ඉන්න ජැක්සන් ඇන්තනි. ඇත්තට මේක බලන්න අමාරු දර්ශනයක්. ඔව් වැහැරිලා නැහැ. ඔව් ඒ පැරණි ජැක්සන් ඇන්තනි ඒ විදියටම ඉන්නවා. මොකද ඒ රෝහලේ හෙදියන් වෛද්‍යවරුන් ඔහුට උපරිම මට්ටමින් සලකනවා. ඒක නිසා ඔහුගේ ස්වරූපය වෙනස් වෙලා නැහැ. ඔහු අප සමග කතා බහ නොකිරීම විතරයි තිබෙන ප්‍රශ්නය. මම මීට කලින් කිව්වා මේ චිත්‍රපටයේ මංගල දර්ශනයේට ඔහු ප්‍රාතිහාර්යයකින් හෝ ඇවිත් අසුන්ගෙන සිටිනවා දැකීම තමයි මගේ එකම ප්‍රාර්ථනය කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රාතිහාර්යකින් හෝ ඔහු නැවත අපේ කලා ක්ෂේත්‍රයට සේවය කිරීමට අප අතරට පැමිණේවා කියලා. මා මේ අධිරාජ්‍යයේ අධිරාජයා පමණක් නොවේ. මේ අධිරාජ්‍යයේ පෙරහිව කැරලි ගසන අහිංසක ගෑනුන්ගේ සහ මිනිසුන්ගේ අරගලේ සම්මානිත මහාචාර්යතුමනි, මිනිස්සුන්ට වරදින්න බැරිද? පුළුවන්, පුළුවන්. අපි ඕනෙම කෙනෙකුට වරදින්නේ නැත්තේ කාටද? වරදින්නේ නැත්තේ කාටද? ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන්. ඊළඟට කිසියම් කෙනෙක් අතින් වරදක් වුණාම ඔහුගේ මුළු ජීවිතයටම එයින් දමා ගැසීම තරම් ම්ලේච්ඡ
ක්‍රියාවක් තියෙනවද කියන එක තමයි මම පෞගිය කාලේ කල්පනා කළේ. අනිත් මිනිස්සු සර්වතෝ භද්‍රයි, සර්වඥයි, වැරදි ජැක්සන් නැන්තන විතරයි. ඒක නිසා එබඳු ම්ලේච්ච සමාජයක් මං ගතව කාලේ දැක්කා. ජැක්සන් නැන්තනි රියානතුවට මුණ දීලා ඔහු ගැන බොහෝ දෙනා කතා කරනකොට එක්කෙනෙක් සමාජ මාධ්‍යක දානවා, ඇයි මේ හැම කෙනෙක්ම ජැක්සන් නැන්තනි ගැන කතා කරන්නේ, ඇයි අර මේ අනතුරට ලක් වෙච්ච ඇතාගෙන කතා කරන්නේ නැද්ද කියලා. ඒ තරම් දුෂ්ට විදිහට තමයි ඇතම් ජනයා ඒ අවස්ථාවට ක්‍රියා කළේ. සජීවිත එදා මෙදා තුර මතක මං පෙතා.